පසුවදන මෛත්‍රී හි බලය සිහිය පිහිටුවා ගැනීම පිළිබඳ මෙම පොතෙහි සාකච්ඡා කර ඇති උපදෙස් පිළිපැදීමට ඔබ සිතා ගන්නේ නම් එයින් ඔබගේ ජීවිත අත්දැකීම් සියල්ල පෙරලියකට පත්විය හැකිය මේ පොතෙහි නව මුද්‍රණයට ලියන මෙම පසුවදනෙහි බුදුන් වහන්සේ විසින් පෙන්වා දී ඇති මාර්ගයේ සිහිය හෙවත් සතිමත් බව සමග එකට ගමන් කරන තවත් ඉතා වැදගත් අංගයක් පිළිබඳව අවධාරණය කිරීමට මට උවමනාය. ඒ ගුණාංගය අන් කිසිවක් නොව මෙත්තා හෙවත් මෛත්‍රියය. සතිමත් බව පුහුණුවේදී එය මෛත්‍රිය සමග අත්වැල් බැඳ නොගතහොත් අපගේ තෘෂ්ණාව හා අරටු බැසගත් මමත්වය සාර්ථකව බිඳ දැමීමට අපට කිසි ලෙසකින්වත් හැකි නොවිය. එලෙසින්ම මෛත්‍රිය වැඩීමටද සතිමත් බව අවශ්‍ය සාධකයකි. මේ අංග දෙක හැම විටම එක්ව වැඩි යුතු ධර්මයෝය. මෙම ග්‍රන්ථයේ මුලින් එළිදැක්වුණු අවධියේ සිට ගත වූ දශකයක පමණ කාලය තුළ මිනිසුන්ගේ අනාරක්ෂිත බව හා බිය පිළිබඳ හැඟීම් උත්සන්න වීමට හේතුභූත වූ බොහෝ දේ සිදුවී ඇත. මෙබඳු අසහනකාරී වටපිටාවක් තුළ අන්‍යයන් කෙරෙහි ගැඹුරු මෛත්‍රී සිතක් ඇතිකර ගැනීම අපගේම යහපතකට හේතු වනු ඇත. මේ ලෝකයේ අනාගතය සඳහා ඇතිකරගත හැකි හොඳම බලාපොරොත්තුවද එයම වේ. මෛත්‍රීහි අන්තර්ගත අන්‍යයන් කෙරෙහි දැක්වෙන කරුණා දයාව බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ මූලිකම අංගයකි. උන්වහන්සේගේ ඉගැන්වීම්වල මෙන්ම ජීවිතය ගත කළ ආකාරය පුරාමත් එය නොමසුරුව පැතිරී තිබෙනු දැක්ක හැකිය. අප හැම කෙනෙකු තුළම මෛත්‍රිය දැක්වීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. එහෙත් එම බීජයන් වැඩෙන්නේ තරහ, ලෝභය හා ඊර්ෂ්‍යාවෙන් තොර වූ සංසුන් මනසක පමණි. සාමකාමී මනස නැමැති සරුසාර පොළවේ මෛත්‍රිය හොඳින් වැඩි මල්පල ගැනී අපි අප තුළ මෛත්‍රියෙහි බීජ පෝෂණය කරන අතරම අන්‍යයන් තුළටද ඒවා පෝෂණය වී වැඩෙන්නට උදව් කළ යුතු වෙමු. මා ලෝකයේහි බොහෝ රටවල ධර්මය උගන්වමින් ගමන් කරන බැවින් ගුවන් තොටුපළවල බොහෝ වේලා ගත කරන්නට සිදුවේ. දිනක් ලන්ඩන්වර ගැට්වික් ගුවන් තොටුපළෙහි ගුවන් යානයක් බලාපොරොත්තු වෙමින් මම රැඳී සිටියෙමි. පිටත්වීම සඳහා බොහෝ කල් වේලා තිබුණමුත් එසේ බලා සිටීම මට ප්‍රශ්නයක් නොවේ. එය මට සතුට ගෙන දෙන කරුණකි. භාවනා කිරීම සඳහා මට ඒ කාලය යොදාගත හැකි බැවිනි. එදා මම ගුවන් තොටුපළේ මගී බංකුවක් උඩ එරමිනිය ගොතා වාඩි වී දැස පියාගෙන භාවනාවෙහි යෙදුණෙමි. මාවට බොහෝ සෙනගක් ගුවන් යානා කරා යමින් එමින් සිටි අතර හාත්පස මහත් කැළඹිලි ස්වභාවයක් පැවතින. එබඳු අවස්ථාවකදී මම සියලු දෙනා කෙරෙහි කරුණා මෛත්‍රී සිතුවිලි වලින් සිත පුරවා ගනිමි. සෑම හුස්මක්, සෑම නාඩි වැටීමක්, සෑම හදගැස්මක් සමගම මාගේ මුළු සිරුර පුරා මෛත්‍රියේ ආලෝකය ගලා යන්නට මම ඉඩහරිමි. එම කලබලකාරී ගුවන් තොටුපළෙහි මෛත්‍රී සිතුවිලි වල නිමග්න වී සිටි මම හාත්පස සිදුවන කැළඹිලි කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකළෙමි. එහෙත් ඒ අතර කිසිවෙකු මගේ බංකුවේ හිඳගත් බවක් මට දැනුණ නමුත් දැස් නෑරම සියල්ලන් කෙරෙහි මෛත්‍රී සිතුවිලි පතුරුවමින් භාවනාවේම යෙදී සිටියෙමි. එවිට එක්වරම කුඩා සිවුමැලි දෑතක් මගේ කරවටා යනු දැනුණු බැවින් ඇස් ඇර බැලීමි. අවුරුදු දෙකක් පමණ වයසෙහි ඉතා ලස්සන දැරියක් මගේ නෙත ගැටිනි. දිලිසෙන නිල්වන් දැසක් හා තව බැහැති බොකුඩු හිසකේ සහිත මේ සුරතල් දැරිය ඇගේ දෑත් මගේ ගෙල වටා යවා මා බදාගෙන සිටී. ස්වල්ප මොහොතකට පෙර මා අවට බලමින් සිටියදී මේ දැරිය දැක්කෙමි. ඇගේ මවගේ අතෙහි එල්ලී සිටි අය මවගෙන් මිදී මා වෙත දුව අවුත් තිබේ. ඇගේ මව ඈ පසුපසින් දුවෙමින් සිටී. දැරිය මාගේ බෙල්ලේ එල්ලී සිටින දුටු ඈ කරුණාකර ඈට ආශිර්වාද කර යන්න හරින්නැයි මගෙන් ඉල්ලා සිටියාය. දැරිය කුමන භාෂාවක් කතා කළාදැයි නොදන්නා නමුත් මම ඉංග්‍රීසියෙන් ඈට මෙසේ කියමි. කරුණාකර යන්න, ඔබේ මව ළඟ ඔබට හාදු ගොඩකුත්, සෙල්ලම් බඩු ගොඩකුත්, රස කැවිලි ගොඩකුත් ඇති. මා ළඟ කිසිවක් නැහැ. ඒ නිසා කරුණාකර යන්න.
එහෙත් බෙල්ලේ එල්ලීගත් දැරිය එලෙසම සිටියාය. එවිට ඇගේ මව දෑත් එක්කර බැගෑ පැත්ව මට නැවත ආයාචනා කරමින් කරුණාකර ඈට ඔබතුමාගේ ආශිර්වාද ලබා දී යන්නට ඉදහරින්නේ කියා සිටියාය. මේ වන විට ගුවන් තොටුපළෙහි සිටි අනෙක් මගීන්ටද මේ සිදුවීම දැකගන්නට ලැබින. මේ දැරිය මා දන්නා කෙනෙකු හෝ මට සම්බන්ධයක් ඇති කෙනෙකු යයි ඔවුන් සිතන්නට ඇත. අප දෙදෙනා අතර කුමන හෝ දැඩි බැඳීමක් ඇති බව ඔවුන් සිතුවා විය යුතුය. එහෙත් මා මීට පෙර කිසිදාක ඇය දෙක තිබුණේ නැත. කුමන භාෂාවක් කතා කළාදැයි පවා මා දැන සිටියේ නැත. මා නැවත ඇගේ මව සමග යාමට ඈ පෙළඹවීමට තැත් කළෙමි. කරුණාකර යන්න. අම්මා සමග ඔබ ගුවන් යානයට යා යුතුයි. ඔබට පරක්කු වෙයි. අම්මා ළඟ සෙල්ලම් බඩුයි රස කැවිලි තියෙනවා. මා ළඟ මොකුත් නැහැ. අනේ කරුණාකර යන්න. නමුත් සිඟිලි දැරිය වඩ වඩා තදින් මගේ බෙල්ලේ එල්ලී සිටියාය. ඇගේ මව ඉතා මෘදු ලෙස ඇගේ දෑත් මගේ ගෙලෙන් මුදවා ගනිමින් ඈට ආශිර්වාද කරන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. ඔබ අපූරු දැරියක්. ඔබේ මව ඔබට ගොඩාක් ආදරෙයි. ඉක්මන් කරන්න. ඔබට ගුවන් යානය මගේ හැරෙයි. දැන් යන්න. මා මෙසේ කීවද ඇය නොසෙල්ලුණාය. ඈ හඬන්නට පටන් ගත්තාය. අන්තිමේදී ඇගේ මව ඈ ඔසවා ගත්තාය. එහෙත් දැරිය අඬමින් කෑමොර ගසමින් මා වෙත එන්නටම දැඟලුවාය. එවර ඇය ගුවන් යානය වෙත ගෙන යාමට මවට හැකිවුවද මා පෙනෙන තෙක් මානේ සිටින තාක් ඇය මවගෙන් බේරි මා වෙත ආපසු දිවීමට දැඟලුවාය. සමහර විට මගේ සිවුර නිසා මා නත්තල් සීයා හෝ එබඳු සුරංගනා චරිතයක් යැයි දැරිය සිතුවා විය හැක. තවත් වෙනත් අන්දමක හේතුවක් තිබුණා වන්නටද පුළුවන්. මායේ බංකුව මත වාඩි වී සිටි කාලය තුල මෛත්‍රී භාවනාව වඩමින් සෑම හුස්මක් සමගම මෙත් සිතිවිලි පතුරවමින් සිටියෙමි. ඇතැම් විට මේ දැරියට ඒ දැනුණා විය හැකිය. දරුවන් මෙබඳු දෙයට ඉතා සංවේදී වන අතර අවට ඇතිවන මානසික ශක්තියින් උරා ගැනීමේ වැඩි හැකියාවක් ඔවුන්ට ඇත. ඔබ අමනාප වුවහොත් එය වහාම ඔවුන්ට දැනේ. ඔබ ආදර කරුණාවෙන් යුක්ත වූ විට ඒ බවද ඔවුන්ට දැනේ. මේ දැරිය ඇයට දැනුන ආදර කරුණා හැඟීම නිසා මා වෙත ඇදුනා විය හැකිය. අප අතර ආදර කරුණාව නිසා ඇති වූ බැම්මක් තිබෙන්නට ඇත. මාතෘකාව සතර බඹ විහරණ. මෛත්‍රිය හාස්කම් කරයි. අප තුළ මෛත්‍රී සහගතව ක්‍රියා කිරීමේ හැකියාව ඇත. මෙම ගුණාංගයේ අප තුළ ඇති බව පවා අප නොදන්වා විය හැකි. නමුත් මෛත්‍රිය අප හැමදෙනා තුළම පවතී. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද අතර බඹ විහරණ වලින් එකකි. අනෙක් තුන කරුණා, මුදිතා හා උපේක්ෂාවයි. මේ සතර එකිනෙක හා බැඳී පවතී. එබැවින් අනෙක් ගුණාංග වලින් තොරව එක් ගුණාංගයක් පමණක් දියුණු කළ නොහැක. සතර බබ විහරණ තේරුම් ගත හැකි එක් ක්‍රමයක් නම් දෙමාපියන්ගේ ජීවිතවල එක් එක් අවධිය සලකා බැලීමයි. තමා දරුවෙකු බිහි කරන්නට යන බව දැනගන්නා තරුණ මවකගේ සිත ලැබෙන්නට යන දරුවා කෙරෙහි අසීමිත ආදරයකින් පිරී ඉතිරියයි. තම ගැබෙහි සිටින දරුවා ආරක්ෂා කර ගැනීමට ඈ සියලු දේ කරයි. දරුවා හොඳින් නිරෝගීව වැඩුණු සහතික කර ගැනීමට සෑම උත්සාහයක්ම දරයි. ඇගේ සිත සුභවාදී හා දයාබරිත සිතිවිලි වලින් පිරී පවතී. නවක මවකගේ සිත තුළ තම දරුවා කෙරෙහි ඇතිවන දයාබරිත හැඟීම්ද සීමා රහිතය. මෛත්‍රිය මෙන්ම එම සිතිවිලි ලබන්නාගේ ක්‍රියාවන් හා හැසිරීම් මත තීරණය නොවේ. කුඩා දරුවා වැඩිමින් තමා අවට ලෝකය පිරික්සා බලන විට මව්පියන් තුළ කරුණාව වැඩි. දරුවා දනහිස සූරාගෙන වැටි ඔළුව හප්පාගෙන තුවාලයක් සිදු කරගන්නා සෑම විටම මව්පියන්ට දරුවාගේ වේදනාව තමන්ට වූ වේදනාවක් සේ දැනේ. මේ හැඟීම අනුකම්පාව නොවේ. අනුකම්පාව අපහා අන්‍යයන් අතර පරතරයක් ඇති කරයි. කරුණාව තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීමට අප යොමු කරවයි. තැනට සුදුසු කාරුණික ක්‍රියාව යනු දරුවාගේ වේදනාව නැවතී ඔහු පීඩා නොවිඳිත්වා යන පිරිසිදු හෘදයාංගම අපේක්ෂාවයි. කාලය ගෙවී යත්ම දරුවා පාසල් ගමන ආරම්භ කරයි.
නව යෞවනයා මිතුරන් ඇති කරගන්නා සැටි පාඩම් කටයුතු ක්‍රීඩා හා අනිකුත් බාහිර ක්‍රියාකාරකම් හොඳින් කරන සැටි දෙමාපියෝ බලා සිටිති. දරුවා ඇතැම් විට අක්ෂර විඤ්ඤාස තරගයක් ජය ගැනීම බේස්බෝල් කණ්ඩායමට තීරීම පන්ති නායකයා ලෙස පත්වීම වැනි ජයග්‍රහණයක් ලැබිය හැකිය. මේ දෙස බලන දෙමාපියෝ දරුවා කෙරෙහි ඊර්ෂ්‍යාවක් හෝ අහිතක් නොව සතුටක්ම ඇති කරගනිති. මේ මුදිතාවයි අපගේ දරුවා කෙරෙහි අප තුළ ඇති කරගන්නා හැඟීමම අනෙක් දරුවන් කෙරෙහිද අපට ඇති කරගත හැකිය. මේ නිදර්ශනයම තවදුරටත් ගෙන ගියහොත් අවුරුදු ගණනකට පසුව දරුවා ක්‍රමයෙන් වැඩි ඉගෙනීම් කටයුතු අවසන් කර ස්වාධීන ජීවිතයක් ආරම්භයි. ඇතැම් විට ඔහු විවාහ වී පවුල් ජීවිතයකට මුල පුරයි. මේ අවධිය දෙමාපියන්ට දරුවා කෙරෙහි උපේක්ෂාව වැඩිීමේ කාලය වෙයි. ඔවුන් තුළ දරුවා කෙරෙහි ඇතිවන හැඟීම පැහැදිලිවම උදාසීනත්වය නොවේ. එය තමන් විසින් ඔහු වෙනුවෙන් කරන ලද හා කළ හැකිව තිබුණු දේ පිළිබඳ තෘප්තිමත් බවේ හැඟීමකි. ඔහු තමන්ගේ අඩුපාඩු තේරුම් ගනිති. දරුවා කෙරෙහි සැලකිල්ල හා ගෞරවය නොකඩවා පවත්වා ගන්නා නමුත් ඔහුගේ ජීවිතයේ වැදගත් තීරණ තමන් විසින් මෙහෙවනු නොලබන්නේය. එහි වගකීම තමන්ගේ නොවේය යන දැනුමෙන් යුතුව ඔහු ජීවත් වෙති. මෙය උපේක්ෂාව පුරුදු කිරීමයි. අපගේ භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා යන මේ සතර බඹ විහරණ දියුණු කර ගැනීමයි. මෙත්තා යන පාලි වචනය මිත්ත යන පාලි වචනයෙන් බිඳී යාවකි. එහි තේරුම මිතුරා හෙවත් යාළුවා යන්නයි. මෛත්‍රිය යන්නට දයාබරිත මිතුරු බව යන නිර්වචනය දයාබරිත කරුණාව යන නිර්වචනයට වඩා සුදුසු ලෙස මා සලකන්නේ බැවිනි. මිත්‍ර යන සංස්කෘත වචනය සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්රගතව සිටින හිරුට යෙදෙන නමකි. හිරු සියලු ප්‍රාණීන්ට ජීව ශක්තිය ලබා දෙයි. එපරිද්දෙන්ම සියලු ජීවීන්ගේ හදවත් තුළ මෛත්‍රී උණුසුම හා ආලෝකය ගලා යමින් පවතී. මාතෘකාව බීජය අප සියල්ලන් තුළම ඇත. විවිධ වස්තු විවිධාකාරයට හිරු රැස් පරාවර්තනය කරයි. එසේම මෛත්‍රිය දැක්වීමට ඇති හැකියාව අතින් මිනිසු විවිධය. සමහරු ස්වභාවයෙන්ම උණුසුම් හදවත් ඇත්තෝ වෙති. තව සමහරෙක් තම හදවත විවෘත කිරීමට මැලිකමක් දක්වති. තවත් සමහරෙකුට මෛත්‍රිය ඇති කර ගැනීම මහත් ආයාසකර කාර්යයකි. තවත් අයෙක් එය පහසුවෙන් වඩවා ගනිති. එහෙත් මුළුමනින්ම මෛත්‍රියෙන් තොර වූ කෙනෙක් නැත. අප සියලු දෙනාම උපතින් මෛත්‍රියේ අංකුර ගෙන ආවෝ වෙමු. මේ බව කුඩා බිලිඳකු දෙස බැලීමෙන් වටහා ගත හැක. ඔහු ඕනෑම මිනිස් මුහුණක් දුටු පමණින් සිනාසෙති. කනගාටු වන්නේ බොහෝ දෙනා මෛත්‍රී කිරීමට තමා තුළ ඇති හැකියාව නොදැනීමයි. ඇතැම් විට ජීවිත කාලයක් වූ බොහෝ ජීවිත කාල තුළ රැස් කරන ලද අකුශල කර්ම නිසා හටගත් වෛරය තරහ අමනාපය ආදිය තුළ ඔවුන්ගේ මෛත්‍රී කිරීමේ සහජ හැකියාව යටපත් වී ගොසින්ය. කුමන තත්වයන් යටතේ වුවද අප සියලු දෙනාටම අපගේ හදවත දියුණු කරගත හැක. අපගේ සියලු කටයුතු වලදී මෛත්‍රියේ පුෂ්පය ඉක්මතුව පෙනෙන ආකාරයට එහි බීජය රෝපණය කර වගා කරගත හැකිය. බුදුරදුන් දවස අඟුලිමාල නම් එක්තරා මිනිසෙක් විය. අද භාවිතාවන වචන වලින් නම් ඔහු අලියාර්සී කාර්යයක් හෙවත් ඉතා දරුණු ගණයේ මිනිමරුවෙක් විය. ඔහු කෙතරම් අදම වීදයත් තමන් මැරූ මිනිසුන්ගේ ඇඟිලි මාලයක් මෙන් සාදා කරේ පැළඳගෙන සිටියේය. බුදුරජාණන් වහන්සේ තමාගේ දහස්වැනි ඉලක්කය ලෙස මරා දැමීමට ඔහු සූදානම් විය. අඟුලිමාලගේ කුප්‍රකට බව හා අප්‍රසන්න පෙනුම කෙබඳු වුවද මෛත්‍රියේ වැඩීමට ඔහු තුළ තිබූ සහජ වාසනා ගුණය හැඳිනගත් බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි කරුණාවෙන් තමන් වහන්සේගේ මෛත්‍රියෙන් මෙම දරුණු මිනී මරුවාට ධර්මයේ දේශනා කළහ. එහි ප්‍රතිපදයක් වශයෙන් දමනිය වී අඟුලිමාල තමාගේ කඩුව බිම දමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි බව ලබාගත්තේය. පසුව හෙළි වූ පරිදි මෙබඳු අපරාධ රැල්ලකට ඔහු යොමු වූයේ ගුරුවරයාගේ අනට කීකරු වීම නිසාය.
මෙන්ම තමාගේ අකුසල හේතු නිසාද වේ. අඟුලිමාල සැබවින්ම දරුණු හෝ නරක පුද්ගලයෙකු නොවිය. ඔහු කරුණාවන්ත දරුවෙක් විය. ඔහුගේ හදවතෙහි මෛත්‍රිය මෘදු බව මෙන්ම කරුණාවද විය. පැවිදි බිමට පැමිණි වහාම ඔහුගේ නියම ස්වභාවයේ එළිදැකීම නිසා නොබෝ කලකින්ම රහත් බවට පැමිණියේය. අඟුලිමාල පිළිබඳ කතාව අපට උගන්වන පාඩමක් වෙයි. ඇතැම් විට සැර පරුෂ ලෙස පිටතින් පෙනෙන මිනිසුන් ඇත්ත වශයෙන්ම එසේ නොවන බවයි. ඔවුන්ගේ ජීවිත සිද්ධීන් නිසා අයහපත් ලෙස හැසිරීමට ඔහු පෙළඹෙති. අඟුලිමාල මිනීමරුවෙක් වූයේ ගුරු ගෞරවය නිසාය. දරුණු අපරාධකරුවන්ට පමණක් නොව අප සියලු දෙනාට යහපත් මෙන්න අයහපත් ලෙස ක්‍රියා කිරීමට හේතුකාරක වන අපමණ කරුණු තිබිය හැකිය. මෛත්‍රී භාවනාව පුරුදු කිරීමට මෙම පොතෙහි මුලින් දක්වා ඇති ක්‍රමයට අමතරව තවත් ක්‍රමයක් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ඔබ මෙහිදීද භාවනාව ආරම්භ කරන්නේ ස්වයං වෛරය හා හිලා දැකීම සිතින් බැහැර කිරීමෙන් අනතුරුවය. භාවනා වාරයක් ආරම්භයේදී තමාටම මෙසේ කියාගන්න. එය අවංකවම විශ්වාසයෙන් යුතුවම සිතින් සිතන්න. මාගේ සිත මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සිතිවිලි වලින් පිරේවා. මම ත්‍යාගශීලී වෙම්වා, මෘදු වෙම්වා, සංසුන් වෙම්වා, සතුටින් සමාදානයෙන් සිටිම්වා, නිරෝගී වෙම්වා. මගේ හදවත මුතු මොලොක් වේවා. මගේ වචන ප්‍රියමනාප වේවා. මගේ ක්‍රියා කරුණාවෙන් යුතු වේවා. මා දකින අසන ආග්‍රහණය කරන රස විඳින ස්පර්ශ කරන සිතන සියල්ල මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩිවීමට මට උදව් වේවා. මේ සියලු අත්දැකීම් ත්‍යාගශීලී බව හා මෘදු මොලොක් බව වැඩිවීමට උපකාරී වේවා. මේ සියල්ල මට සංසුන් වීමට උපකාරී වේවා. මිත්‍රශීලී බව වැඩේවා. මේ සියලු අත්දැකීම් සමාදානය හා සතුට ගෙන දේවා. බිය, සංකාව, ආතතිය, අසහනය නොසන්සුන් බවින් මිදීමට මේ සියලු අත්දැකීම් මට උපකාරී වේවා. ලෝකයේ කොතැනකවත් කොයි දිසාවකවත් මිනිසුන් සතුටින් සාමයෙන් හා මිත්‍රශීලී බවින් පිළිගැනීමට මට හැකි වේවා. සෑම දිශාවකින්ම මා ලෝභය, තරහ, පිළිකුල, වෛරය, ඊර්ෂ්‍යාව හා බියෙන් ආරක්ෂා වේවා. අපි මෙසේ අපතුලට මෛත්‍රිය වඩා ගන්නා විට අනික් අය තුළද කොතරම් සැඟවි හෝ මේ කාරුණික මෘදු ස්වභාවය ඇති බව දැක ගැනීමට පුරුදු වෙමු. ඇතැම් විට එය සොයා ගැනීමට ගැඹුරට හාරා බැලීමට අවශ්‍ය වෙයි. ඇතැම් විට එය මතු පිටට ආසන්නයේම දැකගත හැකි වෙයි. මාතෘකාව කසල තුලින් දැක ගැනීම. මහමගදී කිරිටි රෙදි කැවැල්ලක් අහුලා ගන්නා භික්ෂුවකගේ කතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට තිබේ. රෙදි කඩමාල්ලක් කෙතරම් කිලිටිද කිවහොත් එය අතින් නැල්ලීමට පවා මේ භික්ෂුව කැමති වූයේ නැත. ඔහු එය කකුලින් එහා මෙහා කර දූවිලි ගසා දමා ඉතා පිළිකුලින් යුතුව ඇඟිලි දෙකින් අල්ලා තමා වෙතින් ඈත් කර බලයි. මෙසේ කරන අතරම මේ කෙලිටි කඩමල්ලෙන් යම් වැඩක් ගත හැකි බව දකින ඔහු එය ගෙන ගොස් කීප විටක් නැවත නැවත සෝදා බලයි. අවසානයේ සේදූ ජලය පිරිසිදු බවත් අර දූවිලි හා දැලිකුණු අතරින් ප්‍රයෝජනවත් රෙදි කඩක් මතු වූ බවත් දකි. මෙවැනි රෙදි කැබිලි කීපයක් එකතු කරගත හොත් මෙම රෙදි කඩින් සිවුරක් තනාගත හැකි බවත් භික්ෂුව අවබෝධ කරගනිති. මේ අන්දමින්ම පුද්ගලයෙකුගේ නපුරු වචන නිසා ඔහු කිසිම වැදගැම්මකට නැති කෙනෙකු ලෙස පෙනී ගිය හැක. මෛත්‍රිය දැක්වීමට ඔහුට කිසිසේත්ම නුපුළුවන්කමක් ඇතැයි සිතිය නොහැකි තරම්ය. එහෙත් සම්මා වායාම හෙවත් යහපත් වෑයම අවශ්‍ය වන්නේ මෙහිදීය. මේ පුද්ගලයාගේ දල ගොරෝසු පෙනුමට යට ඉතා උණුසුම් හදවතක් සහිත දිලෙන මැණිකක ස්වභාවය ඇති කෙනෙකු සිටිය හැක. කෙනෙකු නපුරු වචන කතා කළද ඇතැම් විට ඔහුට අනුකම්පාසහගත කරුණාවෙන් ක්‍රියා කළ හැක. කතාව කෙබඳුවත් ක්‍රියාව යහපත් විය හැක. මෙබඳු පුද්ගලයන් බුදුන් වහන්සේ විසින් හඳුන්වන ලද්දේ මතුපිට පාසි සහිත පොකුණකට සමාන කරමින්ය. ජලය අවශ්‍ය නම් පාසි ඉවත් කර ගත යුතුය. එසේම කෙනෙකු තුළ ඇති දයාබරිත හදවත දැකීමට නම් ඇතැම් විට අපට ඔහුගේ මතුපිටින් පෙනෙන අඩුපාඩු නොතකා හැරිය යුතුවෙයි. එහෙත් කෙනෙකුගේ වචන මෙන්ම ක්‍රියාවන් අකාරුණික නම්
එවිට කිමක් කළ යුතුද? ඔහු ඇතුළටින්ම කුණු වී ඇද්ද? මෙබඳු කෙනෙකු තුළ පවා පිරිසුදු හදවතක් තිබිය හැකිය. ඔබ කාන්තාරයක් මැදින් ඇවිදාවායයි සිතන්න. අවට කිසිතැනක දිය බිඳුවක්වත් නැත. ඔබට දැඩි රසණයක් හා මහන්සියක් දැනේ. තබන පියවරක් පියවරක් පාසා ඔබේ පිවාසය දැඩි වේ. දිය බිඳක් ලබා ගැනීමට ඔබ නොයසුම්ය. මේ මොහොතේ ඔබට ගවයෙකුගේ කුර සටහනක් ඉදිරිහි පෙනේ. එහි දිය ස්වල්පයක් ඇත. කුර සටහන නොගැඹුරු නිසා දිය ඇත්තේ ඉතාම ස්වල්පයකි. දිය අභිත්ත අතින් ගන්නට වෑයම් කළොත් එය බොර වෙයි. පිපාසයේ ඉවසිය නොහැකි ඔබ දන ගසාගෙන බිමට නැමී කුර සටහනට මුව ලංකර ඉතා පරිස්සමින් දිය බිඳු බොර නොවන පරිදි දෙතොලින් උරා බොයි. අවට සියල්ල මඩ සහිත වුවද දිය බිඳ පමණක් පිරිසුදුය. ඔබට පිපාසය නිවාගත හැක. සියලුම උත්සාහයන් මගින් කිසිදාක හැඩ ගැසිය නොහැකි යැයි හිතන පුද්ගලයා තුළ පවා පිරිසුදු හදවතක් සොයාගත හැකි වනු ඇත. මා වැඩි වශයෙන් භාවනා පුහුණු කරවන මධ්‍යස්ථානයේ පිහිටියේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකරයකය. අප මධ්‍යස්ථානයක් විවෘත කළ මුල් කාලයේ අසල මාර්ගයේ එහා පසින් ජීවත් වූ බෙහෙවින් අහිතවත් බවක් පෙන්වූ පුද්ගලයෙක් විය. මා දිනපතා එම පාරේ ටික දුරක් ගමන් කළ අතර මේ පුද්ගලයා දුටු සෑම විටකම ඔහුට අතවැණීමි. ඔහු මට රවා බලා ඉවත බලා ගන්නේය. එසේ වුවත් මම සෑම විටම ඔහුට අතවනා ඔහු ගැන මෛත්‍රී සහගතව සිටීමි. ඔහුගේ හැසිරීමෙන් මා අධෛර්ය වූයේ නැත. මාගේ උත්සාහය අත්හැරියේද නැත. ඔහු දකින හැම විටකම ඔහුට අතවැණීමි. අවුරුද්දකට පමණ පසු ඔහුගේ හැසිරීම වෙනස් විය. රවා බැලීම නතර විය. මට පුදුම සතුටක් දැනුනි. මෛත්‍රිය වැඩිීමේ ප්‍රතිඵල ආරම්භ වෙමින් තිබුණි. තවත් අවුරුද්දකට පමණ පසු මගේ සක්මණේදී ආශ්චර්යමත් යමක් සිදුවිය. මා පසු කරගෙන යද්දී ඔහු වාහනයේ සුක්කානමෙන් අත ඉවතරගෙන එක ඇඟිල්ලක් එසවීය. නැවත මට මෙසේ සිතුනි. මොනතරම් සතුටක්ද මෛත්‍රිය වැඩ කරන හැඩයි. තවත් අවුරුද්දක් මෙසේ ගත වෙද්දී මම දිනපතාම ඔහුට අතවනා යහපතම ප්‍රාර්ථනා කළෙමි. තුන්වැනි අවුරුද්දේ ඔහු මා දිසට ඇඟිලි දෙකක් එසවීය. ඊළඟ අවුරුද්දේ ඇඟිලි හතරම සුක්කානමින් උඩට එසවීය. තවක් කලක් ගත විය. දිනක් ඔහු වාහනය මිදුලට හරවන විටම වාගේ මා එතනින් යමින් සිටියෙමි. ඔහු සුක්කානමින් අත සම්පූර්ණයෙන්ම ඉවතටගෙන එළියට අත දමා මට අතවැණිය. මින් ටික දවසකට පසු වනරොද මැදින් දිවෙන පාරක් අයිනේ ඔහුගේ වාහනය නතර කරගෙන සිටිනු දුටුවෙමි. රියදුරු වසුනේ වාඩි වී ඔහු දුම්වැටියක් උරමින් සිටියේය. මම ඔහු ළඟට ගියෙමි. අප දෙදෙනා කතාවට වැටුණෙමු. මුලදී කාලගුණය ගැන කතා කරමින් සිට ටිකෙන් ටික ඔහුගේ කතාව දිගහැරියේය. ඊට අවුරුදු කීපයකට පෙර ඔහුගේ ට්‍රක් රථය මතට ගසක් කඩා වැටි ඔහු දරුණු අනතුරකට භාජනය වී තිබේ. ඔහුගේ සිරුරේ හැම ඇටයක්ම පාහේ කැඩී ගිය අතර සිහිසුන් තත්ත්වයෙන් ඔහු කලක් ගිලන්න සිට ඇත. මා මුලින්ම ඔහු දකින දිනවල ඔහු යන්තම් සුවය ලබමින් සිටියා පමණය. මගේ අතවැනීමට ප්‍රතිචාර දක්වා මට ආපසු අත නොවැනුවේ ඔහුගේ නිහීනකමකට නොව අතේ ඇඟිලි සියල්ල නැවීමට නුපුළුවන් වූ නිසාය. ඒ අවදියේ මගේ මෛත්‍රී සිත ඔහු වෙතින් ඉවත් කළේ නම් මේ පුද්ගලයා කෙතරම් හොඳ මිනිසෙකුදැයි කිසිවිටකත් මට දැනගන්නට නොලැබුණු ඇත. මා මධ්‍යස්ථානයෙන් බැහැර චාරිකාවක යෙදී සිටි අතර එක් දවසක ඔහු එහි පැමිණ මා ගැන විමසා තිබේ. මා දින කීපයක්ම සක්මණෙහි යෙදෙන නොදුටු බැවින් ඔහු කනස්සල්ලට පත්ව තිබුණි. දැන් අපි හොඳ මිත්‍රෝ වෙමු. මාතෘකාව මෛත්‍රිය වැඩීම. මම සිතින් මේ මුළු ලෝකුස සිසාරා බලන්නේ. තමාට වඩා වෙනත් කෙනෙකුට ආදරය කරන කිසිදු සත්වයෙකු දැක නැත්තේ මේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට තිබේ. එබැවින් තමාට ආදරය දක්වන කෙනෙකු විසින් මෙම මෛත්‍රී සිත වැඩිය යුතුය. පළමු කොට ඔබ වෙතම මෛත්‍රී කරගන්න. එම සිතුවිලි අන්‍යයන් සමග බෙදා ගැනීමේ අරමුණ ඇතිවය. මේ හැඟීම දියුණු කරන්න. ඔබටම සම්පූර්ණයෙන් කාරුණික වන්න. ඔබ සිටින සැටියෙන්ම පිළිගන්න. අඩුපාඩු ගැන සාමකාමී වන්න. අඩුපාඩුවද පිළිගන්න. මේ මොහොතේ ඔබ සිටින අන්දම ගැන මෘදුමලොක් වී සමාව භජනය කරන්න.
ඔබ මේ මේ විදිහට සිටිය යුතුයයි සිතුවිලි පැන නගින්නේ නම් ඒ වාට යන්න හරින්න මිත්‍රශීලී හා කාරුණික සිතුවිලි ගැඹුරටම ඇති කරගන්න මෛත්‍රී සාගත සිතුවිලි වල බලය ඔබේ හිතකය පුරා උතුරා යන්නට ඉඩ හරින්න එහි උණුසුම් කිරණ තුල සංහිඳියාවෙන් සිටින්න මේ හැඟීම ඔබගේ ආදරවන්ත අය වෙතත් ඔබ නොදන්න අය වෙතත් ඔබ උපේක්ෂාවෙන් සලකන අය වෙතත් එමෙන්ම ඔබගේ පසමිතුරු අය වෙතත් මුදා හරින්න අප සෑම සියලු කෙනෙක්ගේම සිත් ලෝභය තරහ අමනාපය ඊර්ෂ්‍යාව හා බිය යන ගතිවලින් නිදහස් වේවා මෛත්‍රී සහගත සිතිවිල්ල අප වැළඳගෙන වසා ගනිත්වා අපගේ සිරුරේ සෑම ශෛලියක්ම සෑම ලේ බිඳුවක්ම සෑම පරමාණුවක්ම සෑම අංශුවක්ම සහ අපගේ සිද්ද මෛත්‍රීන් ශක්තිමත් වේවා මේ විශ්වයේ මුළුල්ලේ සෑම දිශාවකම සිටින සියලු සත්වෝ යහපත් හදවත් ඇත්තෝ වෙත්වා ඔවුහු සතුටින් ජීවත් වෙත්වා ඔවුන්ට වාසනාව ළඟා වේවා ඔවුහු කාරුණික වෙත්වා ඔවුන්ට හිතවත් සුහද මිතුරන් ලැබේවා සියලු තන්හි සිටින සියලු සත්වයෝ අප්‍රමාණ වූ මාහැඟි වූ අසීමිත වූ මෛත්‍රී සිතිවිලි වලින් පිරීයෙත්වා ඔහු වෛරයෙන් දුක් පීඩා වලින් අසහනයෙන් නිදහස් වෙත්වා ඔහු සුවසේ ජීවත් වෙත්වා අපගේ ශරීර ශක්තිමත්ව තබා ගැනීම සඳහා අපි ඇවිදීම දිවීම පිහිනීම වැනි ව්‍යායාම වල යෙදෙනවා මෙන්ම අපේ හදවත් ශක්තිමත්ව තබා ගැනීම සඳහා නිතිපතා මෛත්‍රිය වැඩීම පුරුදු කළ යුතුය මුලදී ඒ නිකම්ම ක්‍රියාකාරකම් රසක් ලෙස පෙනී ගියද නැවත නැවත මෙත් සිතිවිලි සමග රැඳී සිටීම නිසා ඒ පුරුද්දක් යහපත් පුරුද්දක් බවට පත්වේ. කල්යෑමේදී අපේ හදවත් ශක්තිමත් වී මෙත් සිතිවිලි පහළ වීම निराයාස ක්‍රියාවක් වේ. හදවත් ශක්තිමත් වීමත් සමග දරදඬු පුද්ගලයන් වෙත වූද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුතුව සිටීමට ශක්තිය ලැබෙනු ඇත. මගේ සතුරෝ සුවපත් වෙත්වා. සතුටින් හා සාමයෙන් ජීවත් වෙත්වා. ඔවුන්ට අනතුරක් කරදරයක් නොවේවා වේදනාවක් නොවිත්වා හැම විටම සාර්ථක වෙත්වා සාර්ථකත්වය අපගේ සතුරන්ට අප සාර්ථකත්වය පතන්නේ කෙසේද ඔවුන් අපව මරන්නට තැත් කළොත් සමහරු මෙසේ යසති අපි අපගේ විරුද්ධවාදීන්ට සාර්ථකත්වය පතන විට ලෞකික සාර්ථකත්වය හෝ අසනීප අශිෂ්ට යමකින් ලබන සාර්ථකත්වය හෝ අදහස් නොකරමු අප අදහස් කරන්නේ ආධ්‍යාත්මික සාර්ථකත්වයකි. අපේ සතුරෝ පැහැදිලි ලෙසම ආධ්‍යාත්මිකතාවෙන් සාර්ථක වූවෝ නොවේති. එසේ වූවා නම් ඔවුන් අපට හිරිහැරවන ආකාරයට ක්‍රියා නොකරනු ඇත. අපගේ සතුරෝ සුවපත්ත්වය පතන විට අප අදහස් කරන්නේ මගේ සතුරෝ තරහ, ලෝභය, ඊර්ෂ්‍යාව නැත්තෝ විත්වා. ඔවුන්ට සාමය, සුවය හා සතුට ළඟා විත්වා යන්නයි. කෙනෙකු නපුරු හෝ අකාරුණික වන්නේ ඇයි සමහර විට ඔහු ඊටා දුෂ්කර තත්වයන් යටතේ හැදී වැඩෙන්නට ඇත ඔහුගේ ජීවිතයේ අප නොදන්නා යම් යම් හේතුන් නිසා ඔහු හෝ ඇය නපුරු ලෙස ක්‍රියා කරනවා විය හැක බුදුන් වහන්සේ අපට උගන්වා වදාළේ එබඳු පුද්ගලයන් පිළිබඳ සිතන විට අසාධ්‍ය රෝගියකින් පිළින රෝගියෙකු ගැන සිතන ආකාරයට සිතන ලෙසයි රෝගී වූ කෙනෙකු කෙරෙහි අප තරහ ගන්නේ හෝ කලබලවන්නේ හෝ නැත. ඔවුන් කෙරෙහි කරුණාව හා අනුකම්පාව දැක්වීමට අපට උවමනාය. ඇතැම් විට අපගේ හිතවතුන්ට වඩා අපේ කරුණාව අවශ්‍ය වන්නේ සතුරු අයටය. ඔවුන්ගේ දුක් පීඩා වඩාත් බරපතල බැවිනි. මේ හේතුන් නිසා අප ඔවුන් කෙරෙහි සීමා රහිතව කරුණාව වැඩි යුතුය. අපගේ ලෙන්ගතු අය මෙන් ඔවුන්ද අපගේ හදවත් තුළට ඇතුළු කර ගනිමු. අපට නපුරක් කර ඇති සියලු දෙනාම ලෝභය තරහ පිළිකුල වෛරය ඊර්ෂ්‍යාව හා බියෙන් මිදෙත්වා මේ මෛත්‍රී සිතුවිලි ඔවුන් වැළඳගෙන වසා ගනිත්වා ඔවුන්ගේ සිරුරවල හැම ශෛලියක්ම හැම ලේ බිඳුවක්ම හැම පරමාණුවක්ම හැම අංශුවක්ම සහ ඔවුන්ගේ සිත් මෛත්‍රී සිතුවිලි වලින් ශක්තිමත් වේවා ඔවුන්ගේ සිරුරු සංසුන් වෙත්වා ඔවුන්ගේ සිත් සංසුන් වෙත්වා සාමය හා සැනසුමත් ලබා ඔවුන්ගේ සිතකය පිරීයෙත්වා මෛත්‍රිය පුරුදු කිරීම නිසා අප ඇබ්බැහිව සිටි ඍණාත්මක හේවත් අසුභවාදී සිතුවිලි රටාව වෙනස්කොට ධනාත්මක හේවත් සුභවාදී රටාවකට හැරවිය හැකිය
මෛත්‍රී භාවනාව පුරුදු කරන විට අපේ සිත් සාමයෙන් හා සතුටින් පිරියයි. අපි සංසුන් බවට පත්වෙමු. අපට සමාධිය ඇති කරගත හැකිය. අපේ සිත සංසුන්ව සාමකාමී වන විට අපගේ ඊර්ෂ්‍යාව තරහ හා අමනාපය දුර වේ. මෛත්‍රිය සිතින් සිටීමට පමණක් සීමා නොවේ. එය අප වචනයෙන් හා ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ යුතුය. ලෝකයෙන් වෙන් වී හුදකලාව අපට මෛත්‍රිය දිනු කළ නොහැක. ඔබ සමග දිනපතා සම්බන්ධකම් පවත්වන අය ගැන කාරුණික සිතුවිලි වලින් ඔබට ආරම්භ කළ හැකිය. ඔබට සතිමත් බව තිබේ නම් ඔබ සමග ගනුදෙනු කරන සෑම දිනා සමගම දවසේ ඔබ අවදියෙන් සිටින සෑම මොහොතකම මෙය ප්‍රගුණ කළ හැක. ඔබ කිසිවෙකු දකින විට ඔබට මෙන්ම ඔහුටත් සතුට උමනා බවත් දුක මගහැරීමට අවශ්‍ය බවත් සිතන්න. අප සෑම දිනාටම එසේය. සියලු සත්වයින්ටද එසේමය. හිතා කුඩා ජීවියා පවා අනතුරට බිය වේ. මේ පොදු සාධකයේ තේරුම් ගන්නා විට අප සියල්ලන් එකිනෙකාට කෙතරම් සමීපදැයි අපට දැකගත හැකිය. මුදල් කවුන්ටරෙහි සේවය කරන කාන්තාව, අධිවේගී මාර්ගයේ ඔබ පසුකර යන මිනිසා, වීදිය හරහා ගමන් කරන තරුණ යුවළ, උද්‍යානයේ කුරුල්ලන්ට කෑම විසි කරන මහලු මිනිසා ආදී සියලු දෙනා මේ පොදු ගණයට අයත්ය. ජීවියෙකු කුමන හෝ තවත් ජීවියෙකු දකින සෑම මොහොතකම මේ මතකයට ගන්න. ඔවුන්ට සතුට සාමය හා යහපත පතන්න. එය ඔබගේ මෙන්ම අවට සිටින්නන්ගේ ජීවිතද වෙනස් කළ හැකි පුරුද්දකි. මුලදී මේ පුහුණුවට විරෝධතා නැගිනු ඔබට අත්දැකිය හැකි වේවි. ඇතැම් විට මේ ආරූඪ කරගත් හැසිරීමක් මෙන් පෙනී හැක. මෙබඳු සිතිවිලි ඇතිකර ගැනීමට සිත පොළඹවා ගැනීම අපහසු විය හැක. ඔබේ ජීවිතයේම අත්දැකීම් නිසා සමහර කෙනෙකුට මෛත්‍රී කිරීම පහසු වීමටත් තව අය කෙරෙහි බඳු සිතක් ඇතිකර ගැනීම අපහසු වීමටත් පුළුවන්. උදාහරණයක් වශයෙන් දරුවන් වෙත මෛත්‍රිය දැක්වීම ඉතා පහසු નિરાයාස කරුණකි. එහෙත් වෙනත් අය කෙරෙහි ඒ එසේ නොවිය හැක. මේ පුරුදු සිතෙහි පරීක්ෂාවට ලක් කරන්න. ඔබේ ඍණාත්මක සිතුවිලි හඳුනාගෙන ඒවා ටිකෙන් ටික කඩා බිඳ දමන්න. සතිමත් බව සමග ඔබට ඔබේ ප්‍රතිචාර වෙනස් කළ හැකි වන්නේය. මෛත්‍රී සිතුවිලි තවත් කෙනෙකුන් වෙත යොමු කිරීමෙන් ඇත්ත වශයෙන්ම ඔහු වෙනස් පුද්ගලයෙකු කළ හැකිද? මෛත්‍රිය පුරුදු කිරීමෙන් ලෝකය වෙනස් කළ හැකිද? බොහෝ ඈතක සිටින අය වෙත හෝ ඔබ නොදන්නා අය වෙත මෛත්‍රී වැඩීමේදී එහි ප්‍රතිඵල දැන ගැනීමට මාර්ගයක් නැත. එහෙත් මෛත්‍රී සිතුවිලි ඔබගේම සිතේ සාමය කෙරෙහි ඇති කරන බලපෑම් ඔබට දැකගත හැකිය. වැදගත් වන්නේ අනුන්ගේ සතුට ගැන ඔබ කරන ප්‍රාර්ථනාව කොතරම් අවංකද යන්නයි. ඇත්ත වශයෙන්ම මෙහි ප්‍රතිඵලය ෂණිකය. මේ ලබාගත හැකි එකම ක්‍රමය ඔබේ ක්‍රියාත්මක කිරීමය. මෛත්‍රිය වැඩීම යනු අනුන්ගේ අයහපත් ක්‍රියා නොතකා හැරීම නොවේ. එම ක්‍රියාවලට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීමයි. බුදුන් විසූ කාලයෙහි අබේරාජ නම් කුමාරයෙක් විය. දිනක් ඔහු බුදුන් වහන්සේ වෙත ගොස් උන්වහන්සේ කිසි විටක අන්‍යයන්ට සැරපරුෂ වන්නේ දැයි ඇසීය. මේ අවස්ථාවේ කුමාරයාගේ ලදරු පුත්‍රයා ඔහුගේ උකුලේ හිඳ සිටියේය. බුදුරජාණන් වහන්සේ කුමාරයාගෙන් මෙසේ විමසූහ. කුමාරයාණනි, ඔබගේ ඔය ලදරු පුතා කෝටු කැවැල්ලක් කටේ දමාගත හොත් ඔබ කුමක් කරන්නේද? ස්වාමීනි, මම ඔහු මගේ කකුල් දෙක අතර තදින් රඳවාගෙන දබරැඟිල්ල ඔහුගේ කට ඇතුළට දමා ඔහු දඟලමින් අඬද්දීම ලේ ගලමින් වුවද කෝටු කැබැල්ල ඉවතර ගනිමින් පිළිතුරු දුන්නේය. ඔබ එසේ කරන්නේ ඇයි? මම මගේ දරුවාට ආදරේ නිසායි. මට ඔහුගේ ජීවිතේ බේරා ගන්නට උවමනායි. එසේම කුමාරය, මටද මගේ ශ්‍රාවකයන් කෙරෙහි සැරපරුෂ වන්නට සිදුවන්නේ ඔවුන් කෙරෙහි නපුරු සිතකින් නොව කරුණාව නිසාමයි යැයි බුදුන් වහන්සේ පිළිතුරු දුන්න. උන්වහන්සේගේ ක්‍රියාවලියට මුල් වූයේ මෛත්‍රියම මිස කෝපය නොවේ. අන්‍යයන් සමග කාරුණික හදවතකින් කටයුතු කිරීමට උපකාරී වන මෙවලම් පහක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්න. ඒ පංචශීලයයි. සමහරුන් සීලය නිදහසට බාධාවක්සේ සිටුවද ඇත්ත වශයෙන්ම මේ පංචශීල් නිදහස ළඟා කරයි. අපගේ අකාරුණික ක්‍රියා නිසා අප අපටම මෙන්ම අන්‍යයන්ට ද ඇති කරන දුක් වේදනාවලින් අපව නිදහස් කරයි. මේ උපදෙස් අන්‍යයන් අනතුරෙන් ආරක්ෂා කිරීමට අපට පුහුණුවක් ලබා දෙයි.
අනුන්ආරක්ෂා කිරීමෙන් අපද ආරක්ෂා වේ. අනුන්ගේ ජීවිත නැති කිරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමෙහි වරදවා හැසිරීමෙන්, අසත්‍ය හා නපුරු වචන කතා කිරීමෙන්, ප්‍රමාදයට හේතු වන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින ලෙස මේ සිල්පද අපට අනතුරු ඇඟවීමක් ඇති කරයි. භාවනා පුරුදු කිරීම මගින් සතිමත් බව දියුණු කර ගැනීමටද අන්‍යයන් සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට උපකාරී වේ. භාවනා මෙට්ටිය මතදී අප සිත තුළ ආශාව හා කැමැත්ත ඇතිවන සැටි බලා හිඳිමු. එබඳු සිතිවිලි ඇතිවන විට සිත සංසුන් කර ගැනීමට අපි ඉගෙන ගනිමු. ඇලීම හා ගැටීම ක්ෂණික තත්වයන් බව දන්නා අප ඒවාට යන්නට ඉඩ හරිමු. භාවනාව ලෝකයේ දෙස අලුත් ඇසකින් බැලීමට අපට උපකාරී වන අතර නිදහස වෙත ළඟාවීමට මගක් සොයා දෙයි. භාවනාවේ ගැඹුරට යන තරමටම අපේ කුසලතාවයන්ද දියුණු වේ. මාතෘකාව තරහ සමග ගනුදෙනු කිරීම. අපි කෙනෙකු සමග තරහ වූ විට ඔහුගේ චරිතෙහි එක් කරුණක පමණක් එල්ලී සිටීමට වෑයම් කරමු. බොහෝ විට එය මොහොතක් දෙකකදී සිදුවිය හැකි යමකි. කර්කශ වචන කීපයක්, අකාරුණික බැල්මක්, කල්පනාවෙන් තොර ක්‍රියාවක් අපේ මනස් තුළින් ඒ පුද්ගලයාගේ පෞරුෂයෙහි ඉතිරි සියල්ල හැලී ගොස්ය. එහි ඇත්තේ අපගේ අමනාපයට හේතු වූ සිද්ධිය පමණකි. මෙසේ කරන විට අපි ඒ පුද්ගලයාගේ මුළු පෞරුෂයෙන් එක් අංශු මාත්‍රයක් පමණක් වෙන්කොටගෙන ඒ සත්‍ය හා විශ්වාසදායී ලෙස පිළිගනිමු. ඒ පුද්ගලයා එසේ හැඩගැසීමට හේතු වූ සියලු බලවේගයන් අපි නොතකා හරිමු. අප අමනාපයට පත් කළ ඔහුගේ එකම අගුණය කෙරෙහි පමණක් අවධානය යොමු කරමු. අවුරුදු ගණනාවක් තුළ ධර්මයේ ඉගෙනීමට උනන්දුවක් දක්වන සිරකරුවන්ගේ ලිපි බොහෝ ගණනක් මට ලැබී තිබේ. සමහර මිරිමරුම් වැනි දරුණු අපරාධ කළ අය වෙති. එහෙත් දැන් ඔවුන්ට කරුණු නියම ලෙස වැටහි ජීවිතය වෙනස් කර ගැනීමට උවමනාය. ගැඹුරු අවබෝධයක් දැන වූ එබඳු එක් ලිපියක් මගේ සිතට තදින් කාවැදී ගියේය. සිරගෙදර ආරක්ෂකයා පැමිණෙන සෑම විටකම අනික් සිරකරුවන් ඔහුට උසුළු විසුළු කරමින් කෑකෝ ගැසූ සැටිත් ඔහු තමන් සියලු දෙනා මෙන්ම මිනිසෙකු බව ඔවුන්ට කොතෙකුත් කීවද වෛරයෙන් අන්ධ වී සිටි ඔවුන් කිසිවක් නැසූ සැටිත් එහි විස්තර කර තිබුණි. ඔවුන් දුටු එකම දේ ආරක්ෂකයාගේ නිලැඳුම් මිස ඒ තුල සිටි මිනිසා නොවේ. අප කෙනෙකු සමග කෝප වූ විට අපගෙන් අසාගත යුතු ප්‍රශ්නයකි. මා කෝප වන්නේ ඔහුගේ හිසකෙ සමගද? ඔහුගේ සම, දත්, මොළය, හදවත, හාස්‍ය දනවන විලාසය, මුදු මොළොක් ස්වභාවය, ත්‍යාගශීලී බව, සිනහව යන මේන් කුමකටද යන්නේ? මිනිසෙකු සෑදී තිබෙන භූත කොටස් හා ක්‍රියා පද්ධතිය ගැන විමසීමට කාලය ගන්නා විට අපේ කෝපය ඉබේටම තුනී වී ගොසිය. සතිමත් බව පුරුදු කිරීම මගින් අපි අපත් අනුනුත් වඩා පැහැදිලිව දැකීමට ඉගෙන ගනිමු. අවබෝධය අනුන් සමග මිත්‍රශීලීව සම්බන්ධතා පැවැත්වීමට උදව් වේ. අප හැමදිනා තුළම යහපත් භවයේ හරයක් තිබේ. අඟුලිමාල තුළ මෙන් සමහරුන් තුළ මේ සැබෑ තත්වය අප දකින්නේ නැත. අනාත්ම ධර්මතාව තේරුම් ගැනීම තුළින් අපගේ හදවත් මුදු මොළොක් වී අන්‍යයන්ගේ අකාරුණික ක්‍රියාවලට සමාව දීමට අපට හැකි වේ. අප වෙතත් අන්‍යයන් වෙතත් මිත්‍රශීලී බවෙන් යුතුව සිටීමට අප මෙයින් ඉගෙන ගනිමු. එහෙත් ඔබට කිසිවෙකු හිරිහැර කළොත්, බැන වැදුනොත් ඔබට එයට ප්‍රතිචාර දක්වන්නට සිතේවි. එය සාමාන්‍ය මානසික ප්‍රතිචාරයයි. එහෙත් එයින් එහාට සිදුවන්නේ කුමක්ද? වෛරයෙන් වෛරය කිසිදාක නොසන්සිඳේ යයි ධර්මපදය කියයි. ප්‍රකෝපකාරී ප්‍රතිචාරය තවත් ප්‍රකෝපයකට පාර කපයි. කෝපයට මෛත්‍රියෙන් ප්‍රතිචාර දැක්වූයේ නම් අනෙක් තැනත්තාගේ කෝපය ඇවිලෙන්නේ නැත. එය ටිකින් ටික පහව යා හැක. අවෛරයෙන්ම වෛරය සංසිඳන බව ධර්මපදයේ තවදුරටත් උගන්වයි. බුදුරජාණන් වහන්සේට සතුරු වූ දේවදත්ත භික්ෂුව උන්වහන්සේ මැරීමට උපායක් යෙදීය. නාලාගිරි නම් ඇතෙකුට රාපුවා ප්‍රකෝපකට බුදුරදුන් වඩනා මගට මෙහෙවීය. මග දෙපස සිටි සියලු දෙනා පැනදීවූහ. බුදුරජාණන් වහන්සේට මගින් ඉවත්වන ලෙස හැම දෙනා අනතුරු ඇඟවුවද උන්වහන්සේ ඉදිරියටම වැඩියහ. බුදුරජාණන් වහන්සේ පිටුපසින් වඩමින් සිටි ආනන්ද තෙරණුවෝ උන්වහන්සේ ආරක්ෂා කර ගැනීමේ අදහසින්
බුදුරදුන් ඉදිරියෙන් සිටගත්හ. අනද හිමියන්ගේ කායික ශක්තියෙන් පමණක් ඇතා නවතාලිය නොහැකි බවදත් බුදුරජාණන් වහන්සේ අනද තෙරණුවන්ට පසෙකට වන ලෙස දැන්වූහ. ඇතා බුදුරජාණන් වහන්සේ වෙත හිස ඔසවා කන්පෙති කෙලින් කර හොඬ ඉහළට ඔසවාගෙන ප්‍රකෝපයෙන් උමතුව පහර දීමට සැරසී දිවාවේය. බුදුරජාණන් වහන්සේ නොසැලී සිටගත්වනම සිට මෙම තිරිසන් සතා වෙත අපමණ වූ මෛත්‍රී කරුණා සිතුවිලි මුදා හැරිසේක. ඇතා ගල් ගැසුණාක් මෙන් එතරම් නැවතුනේය. බුදුරදුන් ඇතා ඉදිරියේ සිට දකුණු අත අබේ මුද්‍රාවෙන් ඔසවා ඔහු වෙත මෛත්‍රිය මුදා හැරියහ. ඇතා බැටළු පැටුවෙකු මෙන් කීකරුව බුදුරදුන් ඉදිරිහි දනින් වැටුනේය. මෛත්‍රිහි අසීමිත බලයේ පමණක් යොදා ගනිමින් මාරාවේශ වූ තිරිසන් සති මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද්දේය. කෝපයට ප්‍රකෝපයෙන් පිළිතුරු දීම සහජ ප්‍රතික්‍රියාවකට වඩා ආරෝපිත ප්‍රතික්‍රියාවකි. කුඩා කල සිටම ඉවසීම, කරුණාව, මුදු බව පුහුණු කර තිබේ නම් මෛත්‍රිය අපගේ ජීවිතයේ අංගයක් විය හැකිව තිබිනි. එය පුරුද්දක් බවට පත්වන බැවිනි. එසේ නැති වූ විට කෝපය හෙවත් තරහ අපේ පුරුද්ද බවට පත්වේ. කෙසේ වුවත් වැඩිහිටියන් ලෙස වුවද අපගේ පුරුදු ප්‍රතිචාර වෙනස් කිරීමට අපට හැකියාව තිබේ. වෙනත් අන්දමකට ප්‍රතිචාර දැක්වීමට අපට පුහුණු විය හැකිය. පරුෂ වචන හා නින්දා කිරීම වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි උගන්වන තවත් කතාවක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් අපට දැකගත හැකිය. බුදුරජාණන් වහන්සේට සතුරු වූ පිරිසක් චින්චා නම් ගණිකාවකට අල්ලස් දී ඇයලවා උන්වහන්සේට නින්දා අපහාස කරන්නට සැලැස් වූහ. ඈ ඇගේ ඇඳුමට යටින් දරමිටියක් බඩ බැඳගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසන දම්සභා මණ්ඩපයේ ඉදිරියට පැමිණ මෙසේ නින්දා කරන්නට වූවාය. හොර මුඩු මහන, තොපි කිසිත් නොදන්නා මුනිවරයෙකුසේ මේ ජනකායට දහම් දෙසමින් සිටින්නේය. එසේ වුවද තෝ මට කළ දේ බලව මා දැන් තොප නිසා ගැබ්ගෙන සිටිනු නොපෙනෙන්නේ දැයි විචාලාය. බුදුරජාණන් වහන්සේ කිසිදු තරහවකින් ක්‍රෝධයකින් තොරව සංසුන්ව ඇයට පිළිතුරු දුන්හ. උන්වහන්සේගේ කටහඬේ ගැබ්බ තිබුණේ මෛත්‍රී කරුණාව පමණකි. නැගිනිය, සිදුවූ දේ දන්නේ ඔබත් මාත් පමණය. බලාපොරොත්තු නො වූ මේ පිළිතුරෙන් ඈ තැතිගත්තාය. ඇගේ කම්පනයේ කෙබඳු වීදයත් ආපසු හැරුණු ඈ පය පැකිලී බිම වැටිනි. දරමිටිය බැඳ තිබූ රැහැන් බුරුල් වී එය විසිරී ගියේය. දුටුවන්ට සියල්ල වැටහින. එහි සිටි ඇතමෙක් ඇයට හිංසා කරන්නට තැත් කළද බුදුරජාණන් වහන්සේ ඔවුන් වැළක්වූහ. ඇයට උපකාරී විය යුත්තේ හිංසාවෙන් නොව ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරී වීමෙනි. ඒ වඩාත් ප්‍රතිඵලදායී දඬුවමයි උන්වහන්සේ වදාළහ. ඇය බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය ඉගෙනගත් පසු ඇගේ පෞරුෂය සම්පූර්ණයෙන් වෙනස් විය. ඇය මුදුමලොක් දයා කරුණාපිරි තැනැත්තියක් වූවාය. යම්කිසි කෙනෙක් ඔබ ප්‍රකෝප කරවීමට හෝ ඔබට රිදවීමට යමක් කරයි නම් ඔහු වෙත මෛත්‍රී සහගත සිතින් යුතුව සිටින්න. එබඳු සිතිවිලි වලින් යුතුව සිටින පුද්ගලයා මහපොළොව වැනි අය බුදුහු වදාළහ. මහපොළොව කැණීමෙන් ඒ අතුරුදහන් කිරීමට කෙනෙකු තැත් කරන්නේ නම් ඒ නිෂ්ඵල ක්‍රියාවක් වන්නේය. ඔහුගේ මුළු ජීවිත කාලය මුළුල්ලේම ඔහු ඒ ක්‍රියාවෙහි යෙදී සිටියද ජීවිත කාල ගණනාවක් තිස්සේ එසේ කළද මහපොළොව අතුරුදහන් කළ නොහැක. එය කිසිදු බලපෑමකට යටත් නොව කිසිදු අඩුවීමකින් තොරව එසේම පවතී. එබඳු මහපොළොවෙන් මෛත්‍රී සහගත සිතිවිලි වලින් යුතු පුද්ගලයාද තරහ හෝ ක්‍රෝධය විසින් සෙලවිය නොහැක. බුදුරදුන්ගේ ජීවිත කාලයේදී සිදු වූ තවත් කතාවක් මෙසේ. අක්කෝසිත නම් මිනිසෙක් විය. අක්කෝසිත යන්නේ තේරුම කෝප නොවන යන්න, නමුත් මේ පුද්ගලයා නිතරම කෝපවන්නේක් විය. බුදුරජාණන් වහන්සේ කිසිදාක කෝප නොවන්නේ යැයි ඇසූ ඔහු උන්වහන්සේ අමුවට යාමට තීරණය කළේය. ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගොස් උන්වහන්සේට නොයෙක් අවලාද කියමින් නම්පට බදිමින් නින්දා අපහාස කළේය. ඔහුට සවන් දී සිටි බුදුරජාණන් වහන්සේ තමන්ට නෑදෑ හිතමිතුරන් ඇද්දැයි ඔහුගෙන් විචාළහ. එසේ යැයි ඔහු පිළිතුරු දුන්නේය. ඔබ ඔවුන් දැකීමට යන විට ඔවුන්ට තෑගි භෝග ගෙන යන්නේද? සත්තකින්ම හැම විටම තෑගි භෝග ගෙන යමි. ඔවුන් ඔබේ තෑගි භෝග බාර නොගතහොත් ඔබ කුමක් කරන්නේද?
මම ඒවා ආපසු ගෙදරගෙන ගොස් මාගේ අමුදරුවන් සමග රස විඳින්නෙමි. එසේනම් අද ඔබ මට තෑග්ගක් ගෙනවුත් තිබේ. මම එය බාර නොගතිමි. කරුණාකර එය ආපසු ගෙදරගෙන ගොස් ඔබගේ අමුදරුවන් සමග භුක්ති විඳින්න. ඉවසීම හාස්‍ය හා මෙත් සිතිවිලි තුරින් ප්‍රකෝපකාරී වචන නැමැති තෑගි පිළිබඳව අප සිතන විදිය වෙනස් කර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ අපට ආරාධනා කරති. අපවාද හා ප්‍රකෝපකාරී වචනවලට සතිමත් බවින් හා මෙත් සිතින් යුතුව මුහුණ දෙන්නේ නම් ඇතිව තිබෙන තත්වය දෙස වඩා අවධානයකින් බලන්නට අපට හැකි වේ. සමහර විට කතා කළ තැනැත්තා හෝ තැනැත්තිය තමා කියන්නේ කුමක්දැයි නොදැන සිටියා විය හැකිය. සමහර විට කියූ දේ ඔබට අහිතකින් නොකීවා විය හැකිය. එය සම්පූර්ණයෙන්ම අහිංසක හෝ නොසිතා කියූ දෙයක් විය හැකිය. සමහර විට කියූ දේ ගැන ඔබ සිතූ සැටි විය හැකිය. සමහර විට කියූ දේ ඔබට හරි හරි නැසුණා හෝ වැරදි විදිහට තේරුම් ගත්තා විය හැකිය. ඔහු හෝ ඈ කියන දේ කුමක්දැයි සැලකිල්ලෙන් අසා සිටීම වැදගත්ය. ඔබ කෝපයෙන් ප්‍රතිචාර දැක්වුවොත් ඔබට ඇසෙන වචනවල නියම අදහස මගහැරෙන්නේය. සමහර විට ඔබ ඇසිය යුතු දෙයකට ඔහු ඔබගේ අවධානය යොමු කරනවා විය හැක. ඉවසීමේ කෙලවරටම අප තල්ලු කරන සමහර මිනිසුන් අපට මුණ ගැසේ. සිහියෙන් හෝ මෛත්‍රියෙන් තොරව අපි ඔවුන්ට කෝපයෙන් හා අමනාපයෙන් ප්‍රතිචාර දක්වමු. සිහියෙන් යුතුව හොත් සමහර වචනවලට හා ක්‍රියාවලට අපේ සිත ප්‍රතිචාර දක්වන අන්දම අපට බලාගත හැකිය. මෙට්ටය මත වාඩි වී භාවනා පුහුණුවේ යෙදෙන අවස්ථාවේදී මෙන්ම ඇලීම හා ගැටීම සිතුතල නැගී එන සැටි මේ මොහොතේදීද දැකගත හැකිය. සිහිය අයාපත් ක්‍රියාවන්ගෙන් අපව වළක්වන ආරක්ෂක දැලක් වැනිය. සිහිය අපට කාලය ලබා දෙයි, විකල්ප ලබා දෙයි. හැඟීම් වලින් ඉලිප්පී ගසාගෙන යාමට එවිට අවශ්‍ය නැත. මුලාව වෙනුවට ප්‍රඥාව යොදා ප්‍රතිචාර දැක්වීමට ඉඩ ලැබේ. මාතෘකාව විශ්ව මෛත්‍රිය. මෛත්‍රිය යනු භාවනා මෙට්ටේ මත වාඩි වී නොකඩවා සිතමින් කරන යම් ක්‍රියාකාරකමක් නොවේ. අනිකුත් පුද්ගලයන් සමග ගනුදෙනු කරන සෑම අවස්ථාවකම ඒ තුලින් මතුවී බැබලීමට මෛත්‍රියේ බලයට ඉඩ දිය යුතුය. සියලු යහපත් සිතුවිලි වචන හා ක්‍රියාවන්ගේ මූලධර්මය මෛත්‍රියයි. ඒ ඇතිතැන අපට අන්‍යයන්ගේ අවශ්‍යතා වඩා හොඳින් හඳුනාගෙන ඔවුන්ට නොපමාව උපකාර කළ හැකිය. මෛත්‍රී සිතිවිලි ඇතිවිට අනුන්ගේ ජයග්‍රහණ ගැන උණුසුම් හදවතින්ම සතුටු විය හැක. අනෙක් අය සමග එකඟතාවයෙන් කටයුතු කරමින් ජීවත් වීමට අපට මෛත්‍රිය අවශ්‍යය. කෝපය හා ඊර්ෂ්‍යාව නිසා ඇතිවිය හැකි දුක් පීඩාවලින් අපව ආරක්ෂා කරන්නේ මෛත්‍රියයි. අපගේ මෛත්‍රිය කරුණාව, මුදිතාව හා උපේක්ෂාව වඩා දියුණු කරගත් විට අප අවට ජීවත් වන්නන්ගේ ජීවිත වඩා ප්‍රසන්නකාරී වනවා මෙන්ම අපගේම ජීවිතත් වඩා සාමකාමී හා තෘප්තිමත් වන්නේය. හිරුගේ කිරණමෙන් මෛත්‍රියෙහි බලයද අප්‍රමාණය. නීත්‍ය අනුකූලව හෝ නීති විරෝධීව සිරගත කර සිටින සියල්ලන් වෙතද, ලොව කොතැනක හෝ පොලිස් අත්අඩංගුවේ සිටින සියල්ලන් වෙතද සාමය හා සතුට ළඟා වේවා. ඔවුන් ලෝභය, තරහ, අමනාපය, වෛරී, ඊර්ෂ්‍යාව හා බිය නැත්තෝ වෙත්වා. ඔවුන්ගේ සිතකය දෙක මෛත්‍රියෙන් පිරේවා. මෛත්‍රියෙන් ඇතිවන සාමය හා සැනසුම ඔවුන්ගේ සිත් සතන් තුළ පිරී ඉතිරී යෙත්වා. නානාවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙමින් රෝහල්ගතව සිටින සියල්ලන් වෙත සාමය හා සතුට ළඟා වේවා. ඔවුන්ගේ වේදනා, දුක් පීඩා, සන්තාප, කලකිරීම, සංකා හා බිය දුරු වේවා. මේ මෛත්‍රී සිතුවිලි ඔවුන් වැළඳගෙන වසා ගනිත්වා. ඔවුන්ගේ සිතකයි මෙත් සිතිවිලි වලින් පිරේවා. දරුවන් ප්‍රසූත කරමින් ප්‍රසව වේදනාවෙන් පෙළෙමින් සිටින සියලු මව්වරුන්ට සාමය හා සතුට ළඟා වේවා. ඔවුන්ගේ සිත්වල හා සිරුරවල සෑම ලේ බිඳුවක්ම, සෑම ශෛලියක්ම, සෑම පරමාණුවක්, සෑම අංශුවක්ම මෙත් සිතිවිලි වලින් ශක්තිමත් වේවා. සිය දරුවන් රැකබලා ගන්නා සියලු හුදෙකලා මව්වරුන්ට හා පියවරුන්ට සාමය හා සතුට ළඟා වේවා. ජීවිතයේ නොඇලෙක්විය හැකි පරාජය වීම, ගැටලු හා දුෂ්කරතාවයන්ට මුහුණ දී ජය ගැනීමට අවශ්‍ය ඉවසීම, ධෛර්යය, අවබෝධය හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා. ඔහු සුවපත් වෙත්වා, සතුටු වෙත්වා, සාමකාමී වෙත්වා. වැඩිහිටියන් විසින් නොයෙක් ආකාරයෙන් අපයෝජනය කරන ලද සියලු ළමයින්ට සතුට හා සාමය ළඟා වේවා.
ඔහු මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සහගත සිතිවිලි වලින් පිරෙත්වා ඔහු මෘදුමලොක් වෙත්වා සංසුන් වෙත්වා ඔවුන්ගේ හදවත් සෞම්‍ය වෙත්වා ඔවුන්ගේ වචන ප්‍රියමනාප වෙත්වා ඔහු බිය ආතතිය සාංකාව අසහනය හා නොසන්සුන්කමින් විදුනෝ වෙත්වා සියලු පාලකයෝ මෘදු වූ කාරිණික වූ ත්‍යාගශීලී වූ දයාබරිත වූවෝ වෙත්වා පීඩාවටපත් වූ අඩු වරප්‍රසාද ඇත්තා වූ වෙන්කොට සලකනු ලබන්නා වූ දිනිඳු බවෙන් මිරිකුණා වූ තැනැත්තන් ගැන අවබෝධයක් ඔවුන්ට ලැබේවා අවාසනාවන්ත රටවැසියන්ගේ දුක් පීඩා කෙරෙහි හදවත් උණු වේවා මේ මෛත්‍රී සිතුවිලි ඔවුන් වැළඳගෙන වසාගෙන පැතිරේවා ඔවුන්ගේ සිත් සතන්හි සෑම ශෛලියක්ම සෑම ලේ බිඳුවක්ම සෑම පරමාණුවක්ම සෑම අංශුවක්ම මෛත්‍රී සිතුවිලි වලින් පිරේවා මෛත්‍රියෙන් පැන නගින සාමය හා සැනසුම ඔවුන්ගේ සිත් සතන් වෙලා ගනිත්වා පීඩාවටපත් වූ අඩු වරප්‍රසාද ඇත්තා වූ දිනිඳුකමින් පීඩා විඳින්නා වූ සහ වෙන්කොට සලකනු ලබන්නා වූ සියල්ලන් වෙත සාමය හා සතුට ළඟා වේවා ඔහු වේදනා දුක් පීඩා සන්තාප කලකිරි සාංකා හා බිය නැත්තෝ වෙත්වා විශ්වය හාත්පස සියලු දිසාවන්හි සිටින එබඳු සියල්ලෝම සුවපත් වෙත්වා සතුටු වෙත්වා සාමකාමී වෙත්වා ජීවිතේ නොවැළැක්විය හැකි පරාජය වී ගැටලු හා දුෂ්කරතාවයන්ට මුහුණ දී ජය ගැනීමට අවශ්‍ය ඉවසීම ධෛර්යය අවබෝධය හා අදිෂ්ඨානය ඔවුන්ට ලැබේවා මේ මෛත්‍රී සිතිවිලි ඔවුන් වැළඳගෙන වසාගෙන පැතිරේවා ඔවුන්ගේ සිත් සතන් මෛත්‍රී සිතිවිලි වලින් පිරෙත්වා සියලු දිසාවන්හි සිටින සියලු ආකාර සත්වයෝ දෙපා සත්වයෝද සිව්පා සත්වයෝද බහුපා සත්වයෝද අපා සත්වයෝද උපන් සත්වයෝද උපත බලාපොරොත්තු වන්නා වූ සත්වයෝද මේ සක්වල හා අනිකුත් සක්වල වල සිටින සත්වයෝද සතුරු සිත් ඇත්තෝ වෙත්වා කිසිවෙකු තව කිසිවෙකු නොරවටාවා කිසිවෙක් තව කිසිවෙකුට ගැරහුම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට නපුරක් නොසිතාවා මගේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත සියලු සත්වයන් කෙරෙහි උඩ යට හාත්පස සියල්ලන් කෙරෙහි බාධාවකින් තොරව වෛරයෙන් තොරව අමනාපයෙන් තොරව පැතිරේවා සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ශාන්ත සැපයට පත්වෙත්වා මෛත්‍රිය සියලු සීමාවන් බිඳගෙන ආගමික සංස්කෘතික භූගෝලීය භාෂාමය හා ජාතිමය සියලු සීමාවන්ගෙන් ඔබ්බට යන්නකි අපට කුමන රූපයකින් පෙනී සිටියද මෛත්‍රිය අප සියලු දෙනා එකට බඳින විශ්වීය හා සදාතනික ධර්මතාවකි සීමා බන්ධන කිසිවකින් තොරව මෛත්‍රිය පුරුදු කළ යුතුය මාගේ සතුරාගේ වේදනාව මගේත් වේදනාවයි ඔහුගේ කෝපය මගේත් කෝපයයි ඔහුගේ මෛත්‍රිය මගේත් මෛත්‍රියයි ඔහු සතුටින් නම් මාත් සතුටිනි ඔහු සාමයෙන් නම් මාද සාමයෙනි ඔහු නිරෝගී නම් මමද නිරෝගී වෙමි අපගේ වෙනස්කම් අමතක කොට දුක බෙදා ගන්නාසේම සියලු දෙස සියලු දෙනා සමග මෛත්‍රියද අප බෙදාගත යුතු වෙමු කිසිම ජාතියකට අනෙක් ජාතීන්ගේ ආධාර උපකාරයෙන් තොරව පැවතිය නොහැකිසේම කිසිම පුද්ගලයෙකුට හුදකලාව ජීවත් විය නොහැක ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍යයෙන්ම අපට වඩා වෙනස් වූ අනිකුත් සත්‍යයන් අපට උවමනාමය ලෝ පවත්නා සැටි එසේමය අප අතර ඇති වෙනස්කම් නිසාම මෛත්‍රිය පුරුදු කිරීම අනිවාර්ය අප සියල්ලන් එකට බැඳ තබන්නේ මෛත්‍රියයි පසුවදන නිමාවිය